ඇයරන්ත කණ්ඩායම එක්සත් අරාබියේ මිත්‍ර රාජ්‍යයට සංචාරය කළේ පූර්ණ තරඟාවලියක් වෙනුවෙන් ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් එම තරඟාවලියේ එක් ටෙස්ට් තරඟයක් එක් දින තරඟ තුනක් වගේම T20 තරඟ තුනක් ඇතුළත් වෙනවා. මෙම තරඟයට කලින් ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහ අයර්ලන්තය අතර එක් ටෙස්ට් තරඟයක් පමණයි පවත්වා තිබෙන්නේ. එම තරඟේ ජයගෙන තිබෙන්නේ ඇෆ්ගනිස්තානු කණ්ඩායමයි. මෙම තරඟයට කලින් ඇෆ්ගනිස්තානු කණ්ඩායම ටෙස්ට් තරඟ 7කට ක්‍රීඩා කළා. තරඟ 3ක් ජයගෙන තිබෙද්දී තරඟ 4ක් පරාජයට පත් වී තිබෙනවා. ඊට අමතරව අයර්ලන්ත කණ්ඩායම මෙම තරඟයට කලින් ටෙස්ට් තරඟ 7කට ක්‍රීඩා කළා තිබෙනවා. එම තරඟ 7ම ඔවුන් පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන මෙම පූර්ණ තරඟාවලියේ පළමු තරඟයේ ලෙස තමයි මෙම ටෙස්ට් තරඟේ පැවතුනේ. මෙම තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් ඇෆ්ගනිස්තානු කණ්ඩායම සිය පළමුවෙනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 155ක් පමණයි. එදී ඉබ්‍රාහිම් ලකුණු 53ක් ලබා ගත් අතර අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මාක් අයිදර් කළු 5ක් බිඳේලීමට සමත් වුණා. ඉන්පසු තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 263කට සීමා කිරීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ පන්දු යවන්නට හැකියාව ලැබුණා. එදී ස්ටර්ලින් ලකුණු 52ක් ලබා ගත් අතර රේමාස් කළු 5ක් බිඳේලීමට සමත් වුණා. ඉන් අනතුරුව තම දෙවැනි ඉනිම ආරම්භ කෙරූ ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ සීලුම ක්‍රීඩකයන් ලකුණු 218ක් තුල දවා ගන්නට අයර්ලන්තයට හැකියාව ලැබුණා. එදින නායක සයිඩි ලකුණු 55ක් ලබා ගත් අතර මාක් අයිදර් කළු 3ක් බෙදීලීමට සමත් වුණා. ඉන් අනතුරුව ටෙස්ට් තරඟ ඉතිහාසයේදී තම පළමු ජයග්‍රහණය සොයා ලකුණු 111ක ජයග්‍රහණ ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායම ඉමිලක්කය කළු 4ක් පමණක් දැවී පසු කර යාම නිසාම කළු 6ක පාසු ජයග්‍රහණයක් මෙම තරඟයෙන් ලබා ගැනීමත් සමගින්ම ඔවුන්ගේ ටෙස්ට් තරඟ ඉතිහාසයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. ඉතින් මේ විදිහට ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් අයර්ලන්තය ලැබූ ටෙස්ට් ජයග්‍රහණය ප්‍රබල ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ කියන කණ්ඩායම් පසු කිරීමට සමත් වුණා. ඒ තමයි තම මංගල ටෙස්ට් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් අවම තරඟ සංඛ්‍යාවක් වැය කළ 6 වන කණ්ඩායම ලෙස මෙම සටහනේ 6 වන තැනට පත් වීම සමගනේ. ඒදී ඔවුන්ගේ මංගල තරඟ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් වැය කර තිබුණේ තරඟ 8ක් පමණයි. ඉතින් මීට පෙර තම මංගල ටෙස්ට් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන් ක්‍රීඩා කළ පළමු තරඟයම ජයගෙන තිබෙනවා. දෙවන තැන එංගලන්ත කණ්ඩායම වගේම පකිස්තානු කණ්ඩායම තුන්වන තැන පසුවන්නේ ඔවුන් ක්‍රීඩා කළ තරඟ දෙකක් ඇතුළත තම මංගල ටෙස්ට් තරඟ ජයග්‍රහණය ලැබීම සමගනේ. ඊට අමතරව ඇෆ්ගනිස්තානු කණ්ඩායම තරඟ දෙකක් ඇතුළත ඔවුන්ගේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. ඊට අමතරව බටිරින්දිය කොදෙව්වට තරඟ 6ක් ඇතුළත තම පළමු තරඟ ජයග්‍රහණය කරද්දී ඇෆ්ගනිස්තානු කණ්ඩායම පරාජයට පත් කර අයර්ලන්ත කණ්ඩායම තරඟ 8ක් ඇතුළත ඔවුන්ගේ තම මංගල ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ ප්‍රබල රටවල් පසු කර යමුනේ. ඊට පසුපසින් සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වගේම නවසීලන්තයකින් හටවල් රැඳී සිටිනවා. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී ඉන්දිය කණ්ඩායම පසුපස රැඳ දමමින් තරඟ 14ක් ඇතුළත ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. මෙන්න මේ විදිහට තමයි අයර්ලන්ත කණ්ඩායම ඔවුන්ගේ නම ප්‍රබල කණ්ඩායම් පසු කරගනිමින් තම මංගල ටෙස්ට් තරඟ ජයග්‍රහණය ලැබීමේදී අවම තරඟ සංඛ්‍යාවක් වැය කළ 6 වන කණ්ඩායම ලෙස ඔවුන්ගේ නමත් මෙම සටහනේ පෙරමුණේ රැඳීමට හැකියාව උදා කරගත්තා. දිනෙන් දින වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.